මේ වෙද්දි ලෝකයේ ජනප්‍රිය දෙයක් වෙලා තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘතිම බුද්ධිය කියන එක. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක්ක අලුත් මියුසික් නිර්මාණ කරනවා කියන එක මේ වෙනකොට ලෝකයේ විප්ලවීය වෙනසක් කරමින් තියෙනවා. දැනට මේ යන ෆ්ලෝ එකත් එක්ක අනාගතයේ සම්පූර්ණයෙන්ම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේම මියුසික් ක්‍රියේෂන් සයිඩ් එකකට යයි කියලා අපිට අනුමාන කරන්නත් පුළුවන්. මේ වෙනකොටත් ලෝකයේ AI මියුසික් මේකර්ස්ලා වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් තමයි තියෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි මේ වෙනකොට මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රවීණයන්ුණත් මේ එක වැඩ කරගෙන යනවා. එතනනොත් විශේෂත්වය වන්නේ විනෝදාංශයක් විදිහට අපි ඕනෑම කෙනෙක්ට මේ ටූල් යූස් කරලා මියුසික් ක්‍රියේෂන් වගේම මියුසික් ක්‍රියේට් කරන්නත් හැකියාව ලැබීම. අද අපි බලමු මොකක්ද මේ වෙනකොට ලෝකයේ තියෙන හොඳම AI මියුසික් ජෙනරේටර්ස් කියලා. ඉතින් මුලින්ම බලමු මොකක්ද මේ AIVA කියලා කියන්නේ කියලා. AIVA කියන්නේ Artificial Intelligence Virtual Artist කියන එකට. එතකොට මේ වෙද්දිත් ලෝකයේ තියෙන famous AI music composer tool එකක් තමයි මේ AIVA කියන්නේ. විශේෂයෙන්ම මේ tool එක හදලා තියෙන්නේ composer සහ filmmakers ලට. ඒකට හේතුව වෙන්නේ මේ field එකේ ඉන්න composers ලා සහ filmmakers ලට ඒගොල්ලන්ගේ projects වලට අවශ්‍ය කරන original music හදාගන්න මේ ටූල් එක යූස් කරන්න පුළුවන් හින්දා. ඉතින් මේ ටූල් එකට තියෙනවා විශේෂ හැකියාවක්. ඒ තමයි දැනට තියෙන මියුසික් වල ස්ට්‍රක්චර් එක ඇනලයිස් කරලා යුනික් මියුසික් ජෙනරේට්ස් කරන්න මේ AIVA ටූල් එකට පුළුවන්. ඉතින් ඉමෝෂනල් සිනමැටික් සහ ස්කෝස් ටයිප් කියන මියුසික් ජෙනරේට්ස් කරන්න පුළුවන් නිසා මුලින් කිය වගේම කොම්පෝසර්ස්ලාට වගේම ෆිල්ම්මේකර්ස්ලාටත් මේ ටූල් එක ගොඩක් ෆේමස් වෙලා තියෙනවා. අනිත් ටූල් එක තමයි ඊක්‍රට් මියුසික් කියන්නේ. ඉතින් මේ ඊක්‍රට් මියුසික් ටූල් එක හදලා තියෙන්නේ හයි ක්වොලිටි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අවශ්‍යය වෙනුවෙන්. ඒ කියන්නේ ෆිල්ම් මේකර්ස්ලාට, ඊට පස්සේ මාකටර්ස්ලාට, වගේම ගේම් ඩිවලොප්පර්ස්ලාට මේ ටූල් එක නිර්මාණය කරලා තියෙනවා. මේ ප්ලැට්ෆෝම් එකට පුළුවන් AI යූස් කරලා තෝරගන්න සෙන්සස් මූඩ්ස් වගේම ජෙනරස් වගේම බේස් වෙලා තියෙන මියුසික් ජෙනරේට් කරන්න පුළුවන් හැකියාවකුත් මේ ටූල් එකට තියෙනවා. ඒ හැකියාවත් එක්ක මේ ප්ලැට්ෆෝම් එකට යුනික් ට්‍රැක්ස් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඇබිලිටි එකත් එක්ක ඕනෙම ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය හයි ක්වොලිටි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ජෙනරේට් කරන්න පුළුවන්. අනිත් ටූල් එක තමයි එන්ඩ්ලස් කියන්නේ. ඉතින් කොලබරේටිව් මියුසික් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ එන්ඩ්ලස් කියන්නේ. ඒ වගේම මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක සෝෂල් ෆීචර්ස් එක්කම ලයිව් ලූප් බේස් මියුසික් ක්‍රියේෂන් එකකට ඉඩ සලසලා දීලා තියෙනවා. ඉතින් මේ ප්ලට්ෆෝම් එකේ විශේෂත්වය වෙන්නේ මේ ප්ලට්ෆෝම් එක සම්පූර්ණයෙන්ම AI මත නෙවෙයි ඩිපෙන්ඩ් වෙන්නේ. නමුත් කොලබරේටිව් සෙෂන් එකක් එක්ක මේ මියුසික් ක්‍රියේෂන් සයිඩ් එක ගොඩක් ඉන්ටරැක්ටිව් විදිහට යූස් කරන්න පරිසරය නිර්මාණය කළා දෙනවා. ඒ වගේම මේ ප්ලට්ෆෝම් එකේ තියෙන විශේෂත්වයක් තමයි මියුසිෂියන්ස්ලාට අලුත් ට්‍රෙන්ඩ් ගවේෂණය කරන්න, අලුත් නිර්මාණ කරන්න වගේම ඩිස්ට්‍රිබියුට් කරන්නත් අවශ්‍ය කරන පහසුකම් සලසලා දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට තියෙන අනිත් AI මියුසික් ක්‍රියේෂන් ප්ලට්ෆෝම්ස් එක්ක බලනකොට මේ එන්ඩ්ලස් ටූල් එකටත් විශේෂ තැනක් හම්බ වෙනවා. ඊළඟ ටූල් එක තමයි සවුන්ඩ් රෝ කියන්නේ. ඉතින් සවුන්ඩ් රෝ කියලා කියන්නේ තේමා, උපකරණ සහ මනෝභාවයන් තෝරාගෙන මුල් සංගීත නිෂ්පාදනය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයන්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට ඉඩ සලසන අලුත්ම ටූල් එකක්. ඒ වගේම මේ ටූල් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ AI ඇල්ගොරිදම් එක වැඩ කරන්න ගොඩක්ම ලේසි වීම. ඒ වගේම සවුන්ඩ් රෝ ටූල් එක මියුසික් ක්‍රියේෂන් ප්‍රොසෙස් එකක් විදිහට විධිමත් කරලා තියෙනවා. ඒ වගේම මේ ටූල් එකත් එක්ක මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව වුණත් ඕනෑම කෙනෙකුට වැඩ කරගෙන යන්න පුළුවන්. අනිත් ටූල් එක තමයි භූමි. භූමි කියන්නේ ගොඩක්ම ලේසියෙන් යූස් කරන්න පුළුවන් ටූල් එකක්. ඒ කියන්නේ මිනිත්තු කීපයකින් ඕනෑම කෙනෙක්ට මේ ටූල් එක යූස් කරලා මියුසික් එකක් ජෙනරේට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ ජෙනරේට් කරන මියුසික් වලින් මුදල් ඉපයීමටත් අවස්ථාව සලසලා දෙනවා. විශේෂයෙන් සංගීත පුහුණුවක් නැතුව වුණත් සංගීත නිර්මාණ අත්දා බලන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට, එහෙම නැත්නම් නවක කලාකරුවන් සහ නිෂ්පාදකීන්ට වුණත් මේ ප්ලට්ෆෝම් එක ගොඩක් ගැලපෙනවා. භූමි කියන ප්ලට්ෆෝම් එක කරපු විශේෂම දේ තමයි AI මියුසික් ජෙනරේෂන් ෆීල්ඩ් එකේ පර්සනලයිස් කිරීම. ඒකට හේතුව භූමි ටූල් එකට පුළුවන් යූසර් පර්ෆෝමන්ස් සහ ට්‍රෙන්ඩ් ඇනලයිස් කරන්න. ඉතින් මේක ගොඩාක් හොඳ AI ටූල් එකක්.
ඊළඟ ටූල් එක තමයි ලැන්ඩර් කියන්නේ. ඉතින් ලැන්ඩර් කියලා කියන්නේත් මියුසික් ප්‍රොඩක්ෂන් ටූල් එකක්. මේ ටූල් එකත් එක්ක මාස්ටරින්, ඩිජිටල් ඩිස්ට්‍රිබියුෂන්ස් වගේම මේ වෙනකොට මියුසික් ක්‍රියේෂන් එකත් එක්ක එකතු වෙලා තමයි මේ සේවාව එන්නේ. ඉතින් මේ ටූල් එකත් එක්ක අනිත් ටූල් වගේම ඕනෑම කෙනෙකුට යූස් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ ටූල් එකේ මේ වෙනකොටත් ෆීල්ඩ් එකේ ඉන්න ආටිස්ට්ලත් යූස් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ටූල් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මියුසික් ආටිස්ට්ලට අනිත් මේජර් ප්ලැට්ෆෝම්ස් වලට AIගේ මියුසික් ප්‍රොඩක්ට් ඩිස්ට්‍රිබියුට් කරන්න අවස්ථාව නිර්මාණය කරලා දීම. ඉතින් ඒ වගේම මේ ටූල් එකත් එක්ක මේ ෆීල්ඩ් එකට එන නවකීන්, එහෙම නැත්නම් නව කලාකරුවන්ට මොටිවේෂන් එකක් ලබා දෙනවා ඉස්සරහට වැඩ කරගෙන යන්න. ඒ නිසා මේ ටූල් එක ලෝකයේ මේ වෙනකොට ගොඩක් ෆේමස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම්ස් කීපයක් ගැන තමයි අද අපි කතා කරේ. මේ වගේම තවත් ගොඩක් ප්ලැට්ෆෝම්ස් අපිට තවත් දකින්න පුළුවන්. ඒ වගේම කීපයක් තමයි මේ විදිහට අද අපි ඔයාලා එක්ක බෙදාගත්තේ. මේ දේවල් එක්ක අනාගතයේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ මොන වගේ වෙනසක් වේද කියලා යම් තාක් දුරකට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්ලැට්ෆෝම්ස් වලින් ඔයාලට අලුත් නිර්මාණ අත්හදා බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක හම්බ වෙලා එනකන් අපි ටෝකියුරු චැනලක Subscribe කරන්න අමතක කරන්න එපා. බෙල් බටන් එක ඔන් කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපුවාම ඔයගොල්ලන්ට ටග් ගාලා notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි අනිවාර්යයෙන්ම හම්බෙමු.